තේරුවිල රජමහා විහාරය තේරුවිල චෛත්‍ය රාජානන් වහන්සේ ප්‍රදාන කොට ඇති ඒ පූජා භූමිය අපේ රටේ ඓතිහාසික පුරාවිද්‍යාත්මක ශාසනික සම්පතක් මේ ශාසනික සම්පත ඒ අනුව පොදුවේ ගත්තාම සමස්ත බෞද්ධ ලෝකයේටම වැදගත් වන ආයතනයක් ඒක ඇත්ත වශයෙන්ම ගත්තොත් ලෝක උරුමයක් මේ ලෝක උරුමය ආරක්ෂා කරන්න අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරන්නට අතිපූජ්‍ය මංගල ධර්මකීර්ති ශ්‍රී දඹගස්සාරයේ සුමේධංකර නායක මාහිමිපාණන් වහන්සේ කරන ලද ජීවිත පරිත්‍යාගය අපි නිරන්තරයෙන්ම අභිමානයෙන් යුතුව අභිවාදනයෙන් යුතුව සමර යුතුයි සමරනවා උන්වහන්සේට ගරු කිරීමක් කරනවා ඒක ජාතියෙන්ම සිදුවිය යුතු සිදුවන උපහාරයයි දැන් මේ අර්බුදය පැන නැගී තිබෙන්නේ උන්වහන්සේ ආරක්ෂා කොට තහවුරු කරන ලද චෛත්‍ය රාජයා මුල් කරගත් ස්ථානය අද එහි ආධිපත්‍යය පිළිබඳ පැන නැගී ඇති මේ අර්බුදකාරී අවස්ථාවේදී බෞද්ධ භික්ෂු උන්වහන්සේලා වශයෙන් අපගේ අදහස කුමක්ද යන්න බොහෝ දෙනා අහන නිසා අපේ වගකීමක් සහ යුතුකමක් තියෙන මේ සම්බන්ධයෙන් අපේ අදහස ප්‍රකාශ කිරීමට පළමුවෙන්ම අපි රජයේ නීතිය ඒ වගේම විනය නීතිය සදාචාරය ඒ වගේම ආචාර ධර්ම මේ සියල්ලමත් එක්ක බැඳුණු එකමුතු වුණු ඒකරාශී වුණු සියලු කරුණු ගත්තොත් අපි වඩාත් වැදගත් කොට සලකන්නේ ශාසනික සම්ප්‍රදාය සහ ශාසනික නීති විනය ධර්මය දෙක හා බැඳුණු ශාසනික පිළිවෙල. ඉතින් ඒ ශාසනික පිළිවෙල අනුව ගත්තොත් සෑම නිකායකින්ම ශාසනික පිළිවෙල ගොනු කොටගත් කතිකාවතක් ක්‍රියාත්මක වෙනවා. ඒ සෑම කතිකාවතකින්ම භික්ෂුන් වහන්සේලා පාලනය කරනු ලබන භික්ෂුන් වහන්සේලා විසින් සම්මත කරගන්නා ලද මේ කතිකාවත් සෑම එකකටම අදාළව විහාරාධිපතිත්වයක් පත්කරනු ලබන්නේ සංඝයාගේ නිර්දේශයෙන් සහ සංඝයා වහන්සේලාගේ අනුමැතියෙන්. නිර්දේශය කියන්නේ එකක් අනුමැතිය කියන්නේ තව එකක්. දැන් සේරුවිල රජමහා විහාරස්ථානය පිළිබඳ විශේෂ නීතියක් පනවාගෙන තියෙන බව තමයි අපට දැනගන්න ලැබිලා තියෙන්නේ. ඒ නීතියක් හෝ රීතියක් කුමක් හෝ සම්ප්‍රදායක් කුමද්දේ සම්ප්‍රදාය හෝ රීතිය සේරුවිල මංගල රජමහා විහාරස්ථ චෛත්‍ය වර්ධන සමිතිය. චෛත්‍ය වර්ධන සමිතියේ නිර්දේශයක් යටතේ විහාරාධිපති පදවිය පත් කළ යුතුය කියන රීතියක් ක්‍රියාත්මක වෙනවා කියන බවට තොරතුරු තියෙනවා. ඒ එසේ නම් සාධනික සම්ප්‍රදායට පටහැනි වන අදහසක් තියෙනවා. මොකද භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් නිර්දේශ කිරීමට ඇතැම් විට තියෙන්න පුළුවනි යම් අයිතියක් නමුත් නියම කරන්න හෝ තීරණ ගන්න අයිතියක් ගිහි සභාවකට පුළුවන්කමක් නැහැ. චෛත්‍ය සංවර්ධන සභාව හෝ දායක සභාව හෝ එවන් සංවිධානයකට අයිතියක් නැහැ විහාරාධිපතිත්වයක් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න අයිතියක් නැහැ. නිර්දේශය කරනවා නම් හොඳයි නිර්දේශය කළා පැත්තකට වෙන්න පුළුවනි සංඝයාට ඉඩ දෙන්න ඕන තීන්දුව ගන්න. එනිසා මේ විහාරස්ථානය පිළිබඳ අනාගත පැවැත්ම කෙසේ විය යුතුද කියන එක සත්‍ය වශයෙන්ම තීරණය කරනු ලබන්නේ ඒහා අදාළ නිකාය සංවිධානය විසිනුයි. අපේ ධම්මරතන මහාචාර්ය ස්වාමීන් වහන්සේ නිර්දේශ කළාසේ අදහස් දැක්වූවාසේ ඒ විහාරස්ථානයේ මේ සිද්ධස්ථානය අයත්වන නිකාය වන අමරපුර මහානිකායේ ශ්‍රී කල්යාණ වංශ පාර්ෂවය විසින් එහා අදාළ අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේ ප්‍රධාන කාරක සංඝ සභාව හෝ අධිකාරීන් වහන්සේලා විසින් ඒ සඳහා සුදුසු තීන්දු තීරණ ගනීවි ගත යුතුයි කියන බව තමයි කාගේත් මතේ විය යුත්තේ. එය තමයි ශාසනික මතේ, ඒක තමයි විනයානුකූල මතේ වෙන්නේ.
අපි හැමදෙනාම බලාපොරොත්තු වෙනවා ඒ නිකාය සංවිධාන බලධාරීන් අතරත සුදුසු පරිදි සාකච්ඡා කරලා සුදුසු ආකාරයේ සාසනික තීන්දුවක් මෙතෙන්දී ගනීවි කියන බලාපොරොත්තුව අපේ ඇත්තම මේ සාකච්ඡා මාර්ගයෙන්ුත් අපි අදහස් කරන්නේ එවන් සාසනික තීන්දුවකට අනුග්‍රහය දැක්වීමක් ඒ නිසා දායක පින්වතුන් තමන්ගේ වගකීම කළ යුතු අතර භික්ෂුන් වහන්සේලා තමන්ගේ වගකීම් වෙන්කොට හඳුනාගෙන ක්‍රියා කළ යුතුයි මේ ගිහි පැවිදි සම්බන්ධයේ ස්වභාවය ගිහි පැවිදි සම්බන්ධයේ තහවුරු භාවය මතයි සාසනික කටයුතු පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ අපි ප්‍රාර්ථනා කරනවා හැම දිනම වෙනුවෙන් අපි ප්‍රාර්ථනාව තේරුවිල රජ මහා විහාරයේ කියන්නේ සුද්ධ වූ බෞද්ධ මධ්‍යස්ථානයේ බෞද්ධ පූජනීය ස්ථානයේ බුදුපා පහසින් සුද්ධ භාවයට පත් වුණු අතිපාරිශුද්ධ සිද්ධාස්ථානය මේ ආරක්ෂා කරගැනීමේ ඉදිරි ක්‍රියා මාර්ගයේ සම්බන්ධයෙන් ගරුතර මහා සංඝයා වහන්සේගේ තීරණයට අනුගතව අප සියලුම දෙනා ක්‍රියා කළ යුතුයි කියන බව තමයි අපේ නිර්දේශය සහ අදහස අවවාදේ සහ අනුශාසනා වන්නේ ඒ හැරෙන්න සේරුවිල රජ මහා විහාරස්ථානයේ ආධිපත්‍ය හෝ අනාගත පැවැත්ම පිළිබඳව වෙනත් බාහිර බලපෑමක් කොහෙන් හරි එනවා නම් ඒ බලපෑම් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ යුතුයි ඒ විනය විරෝධී ඒක සදාචාර විරෝධී ඒ වගේම නීති විරෝධී Breaking.lk